කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් තමන්ගේ විනෝදාංශයක් හැටියට වගේම තමන්ගේ නිවස අලංකරණය සඳහා යොදා ගන්නා වූ මේ විසිතුරු මාළු ටැංකිය ගැන. මේ මාළු ටැංකිය තමන්ගේ නිවසට ධනය කැන්දන උල්පතක් වගේම තමන්ගේ මුළු පවුල් ජීවිතයම කඩා බිඳවට්ටලා ධන පරිහානියට ලක් කළා තමන් පාර හිඟන්නේ ගානට පත් කරන තත්ත්වෙට පත් කරන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක් තමයි මේ මාළු ටැංකිය කියන්නේ. ඉතින් මේක කොහොමද සුභාකාරයෙන් තමන්ගේ ජීවිතවලටත් තමන්ගේ ගෘහයටත් සුභාකාරයෙන් කොහොමද මාළු ටැංකියක් සකස් කරගෙන භාවිතා කරන්න කියන කාරණාව තමයි අද අපි කියලා දෙන්න යන්නේ. මුලින්ම කියන්න ඕන, මම මුලින් වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා, තමන්ගේ නිවසට පිවිසෙන්නා වූ ප්‍රධාන දොරටුව. ප්‍රධාන දොරටුවේ සිට එකෙල්ලේ බැලුව විට මේ මාළු ටැංකිය දිස්වෙනවා නම්, පෙනෙන්නට තියෙනවා නම් ඒක ඉතාමත් අසුබයි. එම නිසා මුලින්ම අපි මාළු ටැංකියක් ස්ථානගත කිරීමේදී තමන්ගේ ප්‍රධාන දොරටුවේ ඉඳලා ගේ ඇතුළ දිශාව, ගේ ඇතුළට බැලුවම මාළු ටැංකිය එකෙල්ලේ පේන්නේ නැති තැනක මාළු ටැංකිය තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒකේ ආනිසංස, ඒකේ ඵලය ඔබට වැඩිපුර ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් කියන්න ඕන, මේ මාළු ටැංකියට මාළු වර්ග තෝරා ගැනීමේදී ඉතාමත් වැදගත් දෙයක් තමයි, අපි ගොඩක් දෙනා දන්නවා, මේ මිසිතුරු මසුන් ඇති කරන අය ගොඩක් දෙනා දන්නවා, මේ මාළු වර්ග ප්‍රභේදයන් අපි ගත්තම සමහර මත්ස්‍ය වර්ග ඉන්නවා ක්‍රියාශීලී නෑ. ඇත්තම කිව්වොත් විනාඩි ගණනක්, තප්පර ගණනක් එක තැන රැඳිලා කිසිම ක්‍රියාශීලීත්වයකින් තොරව ඉන්නා වූ මත්ස්‍ය වර්ග ඉන්නවා. ඉතින් මේ වගේ මත්ස්‍ය වර්ග තෝරා ගැනීම ඉතාමත් අහිතකරයි. තමන්ගේ ගෘහයට, තමන්ගේ කාර්යාලයට විසිතුරු මසුන් ඇති කරන මාළු ටැංකියක් උපයෝගී කරගන්න, එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ මාළු ටැංකියට ඇක්ටිව් මාළු, ඒ කියන්නේ ක්‍රියාශීලී මත්ස්‍යින් ඇතුළත් කර ගැනීමට, එකතු කර ගැනීමට තමන් වග බලා ගන්න ඕන. ඒ වගේම වර්ණවත් මාළු, නොඑක් නොඑක් වර්ණයන්ගෙන් ඉන්න මාළු උපයෝගී කර ගැනීම, යොදා ගැනීම ඉතාමත් සුබයි. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕන කාරණාව, ගොඩක් දෙනා තමන්ගේ කාර්ය බහුලකමත් එක්ක මේ මාළු ටැංකිය ආසාවට ගෙනල්ලා මාසයක් දෙකක් ඒක ලස්සනට බොහොම ආදරෙන් පරිස්සමෙන් පාවිච්චි කළා. කාලයත් එක්ක මේ මාළු ටැංකිය බොහොම අඳුරු පැහැයට හැරිලා දියසෙවල් ගොඩ ගැහිලා වතුර ජරා වෙලා ඒ ආකාරයෙන් තියෙනවා. ඇත්තටම මේක ඔබේ පරිහානිය වළක්වන්න කිසි කෙනෙකුට බැරි වෙයි. ඔබේ නිවස තුලත් මේ වගේ මාළු ටැංකියක්, ජල ටැංකියක් තියෙනවා නම්, අපවිත්‍ර වූ ජලය පිරිච්ච මාළු ටැංකියක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබේ දියුණුව අඩාල වීම, ඔබේ කඩා වැටීම නියතයි. ඉතින් කිසි දිනක ඔබේ මාළු ටැංකිය අපවිත්‍ර දෙන්නෙත් එපා. පැහැදිලිවම ඔබේ මාළු ටැංකිය ඉතාමත් පැහැදිලි ආකාරයෙන් වතුර නිසියාකාරව මාරු කරලා, එහෙම නැත්නම් ඊට අදාළ යම් යම් උපකරණ අංගෝපාංග යොදලා, වතුර පිරිසිදු කරන අංගෝපාංග යොදලා ඒ වතුර පිරිසිදුව තබා ගන්න වග බලා ගන්න. එයින් ඔබට ධනවාසනාව, දියුණුව, යහපත, සතුට, සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් කියන කාරණාව ප්‍රත්‍යක්ෂයි. ඉතින් තවත් කාරණාවක් කියන්න ඕන, මේ මසුන් එකතු කර ගැනීමේදී නොඑක් නොඑක් රටවල් වල නොඑක් නොඑක් ක්‍රමවේදයන් සහ නොඑක් නොඑක් දෙනාගේ මතිමතාන්තර තියෙනවා මෙන්න මේ මත්ස්‍යයින් එකතු කර ගැනීම. මෙතෙන්දී ගෝල්ෆිෂ් කියන මාළු වර්ගය, රතු පැහැති ගෝල්ෆිෂ් මාළු 8 දෙනෙක් සහ කළු පැහැති ගොගලයිස් කියන කළු පැහැති ගෝල්ෆිෂ් වර්ගය එක් මාළුවෙක් යොදා ගැනීම සුබයි කියන කාරණාව චීන වාස්තු විද්‍යාව අනුව ගොඩක් දෙනෙක් උපයෝගී කරගන්න දෙයක්. ඒ වගේම තවත් සුබ කාරණාවක් තමයි නිවසේ ඉන්න පුද්ගලයන් ගණනට, අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් 5 දෙනෙක් ඉන්න නිවසක නම් මාළු 5 දෙනෙක්, 4 දෙනෙක් ඉන්න නිවසක මාළු 4 දෙනෙක්. අන්න ඒ වගේ නිවසේ ඉන්න නිවසියන් ගණනට, මේ ගෘහේ වාසය කරන අයට සමාන ගණනක් මාළු මේ මාළු ටැංකියට යොදා ගැනීම ඉතාමත් යෝග්‍යයි, ඉතාමත් සුබ කාරණාවක්. එතෙන්දී මම මතක් කර සිටිය යුතු කාරණාවක් වෙනවා, ගොඩක් දෙනා මේ මාළු මිය ගියයින් පස්සේ, අපි උදාහරණයක් විදිහට ගත්තොත් මාළු 4 දෙනෙක් ඉන්න ටැංකිය, එක මාළුවෙක් මිය ගියයින් පස්සේ මේ මිය ගිය මාළුව වෙනුවට තවත් මාළුවෙක් මේ ටැංකියට ගෙනත් දාන්නේ නැහැ. ඒක ඉතාමත් අසුබ දෙයක්. තමන් ගෘහය තුළ භාවිතා කරන මාළු ටැංකියේ මත්සෙක් මිය ගියොත් ඒ වෙනුවට අනිවාර්යෙන් තවත් මාළුවෙක් ආදේශ කිරීම අනිවාර්යයි. එයින් ඔබට තියෙන්නා වූ, ඔබට පැමිණෙන්නා වූ අනිසි බලපෑම්, ඒ කියන්නේ ඔබට පැමිණෙන්නා වූ අහිතකර දේවල් වලින් ඔබ ගැලවිලා තිබූ ආකාරයටම
සුබ දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න ඔබට වාසනා ශක්තිය ලැබේවි. තවත් දෙයක් තමයි මාළු ටැංකිය පිළියෙල කර ගැනීමේ ඉතාමත් පැහැදිලිව මේ මාළු ටැංකිය තියෙනවා වගේ මේ ජලය පවිත්‍ර කරන ඔක්සිජන් යොදා ගැනීමේදී ඔක්සිජන් බුබුලු වතුර බුබුලු ටැංකිය තුළ මතුවීම හට ගැනීම ඉතාමත් සුබයි. ගේ තුළ තියෙනව මාළු ටැංකියේ ඔක්සිජන් බුබුලු උඩට එම ඒ කියන්නේ ඒ ආකාරයෙන් ඔක්සිජන් සවි කරලා තිබීම ඔබේ නිවසට සහ ඔබේ මනසට ඉතාමත් හොඳ ආකල්ප සහ ආකර්ෂණයක් ගෙන්නනා වූ ක්‍රියාවලියක් වෙනවා. තවත් කාරණාවක් තමයි 90 දශකයේ මුල් භාගයේදී බොහොම ප්‍රචලිත වෙච්ච දෙයක් තමයි මේ නිවෙස් තුළ බින් ටැංකිය. එහෙම නැත්නම් පොන්ඩ් එකක් කියලා අපි සඳහන් කරනවා. මේ පොන්ඩ් එකක් වගේ දෙයක් හදලා නිවස තුළ මසුන් නැති කිරීම. ඒ කියන්නේ තමන්ගේ කකුල මට්ටමට පහලින් තියෙනා වතුර වලක් ආකාරයේ දෙයක මාළු ඇති කිරීම ඉතාමත් අසුබ දෙයක්. ඔබේ නිවස තුළත් ඒ වගේ පොන්ඩ් එකක් දෙයක් තියෙනවා නම් ඔබටම අත්විඳින්න පුළුවන්. ඔබගේ කඩාවැටීම සහ ඔබට දියුණුවට අවහිරතාවයන් වුණ ආකාරය පිළිබඳ ඔබටම ඒ කාරණා දැන ගියා ගන්න පුළුවන්. ඉතින් මාළු ටැංකියක් ඔබ නිවස තුළ ස්ථානගත කරන්න ඔබ නිවස තුළ එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් අඩි දෙකක් හෝ ඊට වැඩි උසකින් මේ මාළු ටැංකිය ස්ථානගත කරගන්න වග බලා ගන්න. එයින් ඔබට ජය සතුරු සම්පත උදා කරගෙන දියුණුවේ මම්පෙත් විවර කරගෙන හොඳ පෞල් ජීවිතයක් වගේම ධනාත්මක දේවල් තමන්ගේ ආකල්ප වලට එකතු කරගනිමින් වාසනාවන්ත ජීවිතයක් ගත කරගන්න හේතු වේ. එහෙනම් තවත් දවසක ඔබට වැදගත් වන්නා වූ මෙවන් වීඩියෝක් සමග එකතු වෙන බලාපොරොත්තු වෙන් විශ්වකර්ම තුලින් ඔබ හමු වනවා. සමුගන්නවා මම හසංක දොඩන්දුව. ආයිබෝන් වාසනාවන්. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.